මේ උද්ඝෝෂකයන්ට කියන්න තියෙන පණිවිඩය මොකද්ද බුදුමාට ආණ්ඩුවේ ප්‍රබලයක් විදියට? නෑ ඉතින් රට මේ ඔය ආපෝ රට අරාජික කරන්න හදන කණ්ඩායමක් නේ ඔය සල්ලි වලට කර කීයක් කර හොයන්න හදන කණ්ඩායමක්. ඒගොල්ලෝ ඔය කෑ ගහගත්ත දෙයක් ගලට අයිතියක් තියෙනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවා. හා ස්ථාපිතා වෙලා තියෙනවා. ඉතින් ඔය කරපද? මේ මට ආණ්ඩුව නොසැලෙනවද මොකද වෙන්නේ? අනේ ඔය 5-6 දෙනෙක් කෑ ගහනකොට රටේ දැන් රටේ බහුතර මතේ තියෙන්නේ මේ ආණ්ඩුව මේ වෙනකොට රටේ මිනිස්සුන්ට සවරයක් හදලා තියෙනවා. ඔය කෑ ගහන එක්කෙනෙක් හරි පොටෝරේ තන්දි දීපු මිනිස්සු ඉන්නවද? ඔය එක එක්කෙනාගේ ගොට්ටනේ ඔය වැඩ කරන්නේ ඉතින් ඔක කෑ ගහපු දෙයක් ඒක අයිතියක් තියෙනවනේ. අමුද මම හිතන්නේ කවුරු කියලා කාගේ ගොට්ටු කියලා? කාගේ ගොට්ටු නත් ඔය එන්නේ නිකන් අපි දන්නවනේ ඔය කවුද උගලන් එක පිටිපස්සේ ඉන්නේ කියලා. ඔගලන් නොදන්නව නෙමෙයිනි මාධ්‍ය ආයතන ඉතින් අපිට කමන්නේ. ගොට්ටු කොහොමද ඉදිරිපැල සැලැස්ම? අපි අපේ දේශපාලන වැඩපිළිවෙල අපි කරගෙන යනවා. අපිට එහෙම ගැටලුවක් නැහැ. දැන් වර්තමාන ජනාධිපතිතුමාම දෙන්නේ ජනාධිපති අපේක්ෂකයා විදිහට කියන්න බෑ. ඉතින් තාම නැන්නේ. තව කල් තියෙනවානේ. ඒක මම මේව නිවේදනය ලක් කරයින් පස්සේ එහෙම කතා කරන්න පුළුවන්. ඔබතුමාට හිතෙන්නේ නැද්ද අපේක්ෂකයා ප්‍රමාදයි කියලා පොහොට්ටුවේ? අපි ගෝඨාභය මහත්තයව ගෙනාවේ දින 45කින් ජනාධිපති කරේ. සංවිධාන ශක්තියක් තියෙනවා නම් මාසයකින් අපිට කරන්න පුළුවන්. එහෙම එහෙම ළඟ ගෙනාවොත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැද්ද ගෝඨාභය මහත්තයට? ඒක නේද උනේ? නෑ ඉතින් දේශපාලන අධ්‍යක්ෂින් තියෙන කෙනෙකුයි අධ්‍යක්ෂින් නැති කෙනෙකුයි අතර වෙනසද තියෙන්නේ. ඔව් ඒකයි. තාම කොහොට්ටුව තීරණයක් නැද්ද මේ රනිල් වික්‍රමසිංහ මහතා එක්කම ඉදිරි ගමන යන් කියලා? නෑ එහෙම නෑ ඉතින් ඉදිරියේදී අනවුස් කරන් පස්සේ ඒක මේ කරන්න පුළුවන්. රට රස්සාවට යන්න ඔබත් බදුල්ලට එන්න. ඊශ්‍රායලයේ රැකියා සඳහා ලියාපදිංචිය ඇතුළු විදේශ රැකියා අවස්ථා, විදෙස් රැකියා සහ පුහුණු පාඨමාලා සඳහා ලියාපදිංචිය, රැකියා ආශ්‍රිත ගැටළු වලට විසඳුම් ඇතුළු සේවා රැසක් සමගින්, වගෙන් පටන් ගමු ජයගමු ශ්‍රී ලංකා ස්මාර්ට් වැඩන් සමගින්, ජනතා ජංගම සේවය මැයි 31 සහ ජූනි 1 වෙනිදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී, මැයි 31 වෙනිදා ජනප්‍රිය ශිල්පීන් රැසක් සහභාගී වෙන සංගීත සැඳෑව, ඇතුල්වීම නොමිලේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඔබට ආරාධනා.